ණය වෙලා ඉන්න අපිට ණයක් ලැබුණට වැඩක් නැහැ. පඩිය වැඩි නොවි. එහෙනම් රටේ ආදායම වැඩි වෙනවා. IMF ණයසහනය දේශීය ණයකප්පාදුව රාජ්‍ය දේපළ විකිණීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් අද කොළඹදී සම්මන්ත්‍රණයක් පැවැත්වුණා. මේ සංවිධානය කර තිබුණේ වෘත්තීය සමිතියේ එකමුතුව විසින්. ණය වෙලා ඉන්න අපිට ණයක් ලැබුණට වැඩක් නැහැ. පඩිය වැඩි නොවි. එහෙනම් රටේ ආදායම වැඩි වෙනවා. රට ඇතුළේ ඩොලර් වෙන විදිය වැඩි වෙනවා. එතකොට තමයි පිටරටට ගෙවන්න තියෙන ණය ඩොලර් වලින් ගෙවන්න පුළුවන් වෙන්නේ. රට ඇතුළේ ආදායම වැඩි කරගත්තාම තමයි රටේ ණය ටික අඩු කරගන්න පුළුවන් වෙන්නේ. දැන් ඇවිල්ලා තියෙනවා ණය කප්පාදු කරන්න. 2023 ජූනි 30 වෙනකොට දේශීය ණය ප්‍රතිවගත කරන ක්‍රියාවලියේදී අපි කොච්චර ණය ප්‍රමාණයක් කපා දානවද? හෙයා කට් එක කොච්චරද? එහෙම කිව්වේ නැත්තම් අපි පිටරටින් අරන් තියෙන ණය වලින් කොච්චරද කපන්න කියලා ඒගොල්ලෝ කියන්නේ නැහැ. දැන් අපි අරන් තියෙන මේ බිලියන 12,878 බිලියන 4,000ක්ම තියෙන්නේ සේවක අරමුදල්. මේ හෙයා කට් එක එනවා නම් ඒ හෙයා කට් එක ඇතුලේ රට ඇතුලෙන් අරන් තියෙන ණය කොච්චරද කපන්න කියලා කිව්වොත් ඒ කපන එක හැමෝටම අදාළයි. හංගන්න බෑ මේකේ. ගේම් ගහන්න බෑ. කපනවා නම් EPF, ETF, බැංකෝ, පෞද්ගලික බැංකෝ, රක්ෂණ අරමුදල්, පෞද්ගලික තැන්පත්කරුවෝ සියලු දෙනාගේ මුදල් කැපෙනවා. ඒ කියන්නේ මේ රටේ ආණ්ඩුවක් ණය අරන් හොරා කාලා ගෙවන්න බැරි වුණා. දැන් මිනිස්සුන්ට කියනවා හනේ හපොයි මාර වැඩේ. උඹලගේ සල්ලි ටික බැංකුවල තියෙනවත් කපන්නනවා, සේවක අරමුදලොත් කපන්නනවා, කරන්න දෙයක් නැහැ නැත්තම් වැටෙනවා කියන්නේ. ඇත්ත කෙටියෙන්, දත්ත වැඩියෙන්, සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ. News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.